යුටි බන්නේ සුදු කලාකාරයන් ටීස්පඩ එඩිට් කරන එක අද සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද කතා කරමු අබිනින්දනාත් තාගෝර් කියන චිත්‍ර ශිල්පියා ගැන. චිත්‍ර ශිල්පය ගැන කතා කරගෙන යනකොට අපිට කතා නොකරම බැරි චිත්‍ර ශිල්පියෙක් තමයි මේ අබිනින්දනාත් තාගෝර් කියන්නේ තාගෝර් මහත්තයා. ඉතින් තාගෝර් මහත්තයා 1871ත් 1951ත් අතර කාලය තුල තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඔහු බෙන්ගාලි ගුරුකුලයේ පුරගාමී සිත්තරෙක් වශයෙන් අපිට බලා ගන්න පුළුවන්. මොන ගුරුකුලයේද? බෙන්ගාලි ගුරුකුලයේ. රයිට්. බටහිර ශාස්ත්‍රාලයේ යථාර්ථවාදී ලක්ෂණ බැහැර කර ගණිකවාදී කලා භාෂා කලා ආභාෂය ප්‍රයෝග හා මෙන්න මේ මොගල් රාජ්පුත් කලා ලක්ෂණ ග්‍රහණය කරගෙන නිර්මාණය වෙලා තියෙනවා. මොහු මොකද්ද බැහැර කරේ? බටහිර ශාස්ත්‍රාලී යථාර්ථවාදය බැහැර කරා. ඒ කලා ලක්ෂණ වලින් බැහැර වුණා. ඊට පස්සේ මොහු භාවිතයට ගත්තේ ප්‍රයෝග කරගත්තේ ගණිකවාදී කලා ආභාෂය. ඒ වගේම තමයි මොහු මොගල් රාජ්පුත් කලා ලක්ෂණත් භාවිත කරා. ඒවත් ග්‍රහණය කරගත්තා. ඒ දෙකම ග්‍රහණය කරලා මේ ඔක්කොම ටික ග්‍රහණය කරලා තමයි මොහු නිර්මාණ බිහි කරේ. රයිට්. පසු කාලීනව ජපානය හා චීන කලා ලක්ෂණද සොපිය නිර්මාණ සඳහා ප්‍රයෝග කරගෙන තියෙන පස්සේ එයා මෙන්න මේ ජපානයේ චීනයේ තිබ්බ සිතුවම් වල තිබ්බ ලක්ෂණත් මොගල් සිතුවම් වලට එකතු කරගත්තා. ඉතින් ඔහොම තමයි අපිට තාගෝර්ගේ මූලික කරුණු කතා කරන්න පුළුවන් වෙන්නේ. මෙයාගෙත් අපිට වැදගත් සිතුවම් දෙකක් තියෙනවා කතා කරන්න ඔයාලගේ සිලබස් එකට. ඒ සිතුවම් දෙක තමයි භාරත මාතයි අශෝක දෙවිය සහ බෝධිය කියන සිතුවම් දෙක. පට්පට් කරලා කතා කරමු භාරත මාතා කියන සිතුවම ගැන. භාරත මාතා. ඉතින් මේක රක්ත වර්ණයෙන් සැරසුණු කාන්තාරුවක් ලෙස භාරත මාතා නිරූපණය කරලා තියෙනවා. කොහොමද? රක්ත වර්ණයෙන් සැරසුණු කාන්තාවක් වශයෙන් තමයි භාරත මාතාව නිරූපණය කරලා තියෙන්නේ. ඇය ඉතා තේජවන්ස ඉරියවකින් නැගේ සිටින අතර හිස වටා ප්‍රභා මණ්ඩලයක් තියෙන. ඉතින් ඇය කොහොමදන්නේ තේජවන්ත ඉරියවකින් තමයි ඉන්නේ. ඒ තේජවන්ත ඉරියවකින් ඉන්නකොට ඇයගේ හිස වටා ප්‍රභා මණ්ඩලයක් පේන්න සිටම් කළ තියෙනවා. ඉතින් ඉන්දිය දෙවගණක මෙන් දෑත් හතරකින් දක්වලා තියෙනවා. දෑත් කියකින්න දෑත් හතරකින් අත් හතරකින් රයිට්. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේකේ තවත් අදකත් කාරණයක් වශයෙන් අපිට කියන්න පුළුවන්. උණුසුම් වර්ණමාලාවකින් යුතු සිතුවමක් හේ ප්‍රේක්ෂකයාගේ ඇස් වහ ග්‍රහණය කර ගන්නවා. ඉතින් මේකේ තියෙන වර්ණමාලාව මොනවාද? උණුසුම් වර්ණමාලාව තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඒ උණුසුම් වර්ණ භාවිත කරපු නිසාම මේක බලන කෙනාට ඉක්මනට මේක අල්ලලා ගන්න විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. රයිට්. ඉන්දිය මොගල් චිත්‍රවල මෙන්ම සැරසිලි සහිත වාටි මෝස්තර චිත්‍රේ වටා බලා ගන්න පුළුවන්. සැරසිලි සහිත වාටි මෝස්තර අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ ඉන්දිය මොගල් චිත්‍රවල තියෙන කලා වාසිය තමයි ඒ අපිට දක්වලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒවා තමයි අපිට කතා කරන්න තියෙන ෂෝට් ඇන්ඩ් ස්වීට් කරුණු ටික. අපි පට්පට් කරලා කතා කරමු දැන් අශෝක දේවිය සහ බෝධිය කියන සිතුම ගැන. රයිට්. අශෝක දේවිය සහ බෝධිය. ඉතින් දෝර්පහේ කොට ගනිමින් ඒක වර්ණ චිත්‍රයකට සමාන අයුරින් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් කොහොමද මේක නිර්මාණය කරලා තියෙන්නේ? ඒක වර්ණ චිත්‍රයකට. ඉතින් ඒක වර්ණ කියන්නේ දුඹුරු පැහැය ගත්තොත් එහෙම දුඹුරු පැහැය ගුරුකට ගත්තොත් එහෙම මේ දුඹුරු පැහැයෙන් ප්‍රභේද භාවිත කරලා තමයි ගොඩක් භාවිත කරන්නේ මේ දුඹුරු පැහැයෙන් ප්‍රභේද. ඒ විදිහට තමයි ඒක වර්ණ සිතුම නිර්මාණය කරන්නේ. ඉතින් මේකෙදි භාවිත කරේ දුඹුරු වර්ණයේ ගුරුකටගෙන ඒක වර්ණ චිත්‍රයක් වශයෙන් තමයි මේ සිතුම නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේකේ ප්‍රධාන රූපය ලෙස අශෝක රජුගේ බිසව චිත්‍රය මැදේ උදා ඇති අතර ඇය ඉතා තීක්ෂණ කල්පනාකාරී ඉරියවකින් බෝධි වෘක්ෂය දැස බලාගෙන ඉන්නවා. කොහොමද බලාගෙන ඉන්නේ? තීක්ෂණ කල්පනාකාරී ඉරියවකින් තමයි බෝධි වෘක්ෂය දිහා බලාගෙන ඉන්නේ. රයිට්. පසුබිමේ ගරාදි වැටේ ගල් කණු කිහිපයක් සහ විසවගේ එක් අතකට පහළින් නාග සලකුණක් දක්වලා තියෙනවා. මේකත් දක්නට ලැබෙනවා. ඉතින් පසුබිම මොකද්ද තියෙන්නේ? ගල් ගරාදි වැටේ ගල් කණු කිහිපයක් දක්වලා තියෙනවා. ඒ වගේම විසවගේ එක් අතකට පහළින්
නාග සලකුණ දැක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ රත් පැහැති කඳින් යුතු බෝධි රුක්ෂය පත්‍ර පහළට හැරි ඇති අයලින් තමයි දක්වලා තියෙන්නේ. පත්‍ර කොහොමද දක්වලා තියෙන්නේ? පත්‍ර දක්වලා තියෙන්නේ පහළට හැරෙන ආකාරයට. ඉතින් ඔය තමයි අපිට අශෝක දේවිය සහ බෝධිය කියන සතුම ගැන පට්පට් ගාල කතා කරන්න පුළුවන් ෂෝට් ඇන්ඩ් ස්වීට් වැදගත්ම කාරණා ටික. ඉතින් මම හිතනවා මේක අදගත් ඉලියක් වෙන්න ඇති. ඉතින් ඔයාලා මාව දකින්න පළවෙනි වතාවට නම් ඒ කියන්නේ පළවෙනි වතාවට නම් ඔයාලගේ channel එකට ආවේ පහල් තියෙන රතුවා subscribe කරන්න කිස් කරලා මාව subscribe කරන්න. එහෙම කරොත් තමයි ඔයාලට දිගටම මේ වගේ වීඩියෝ බලන්න පුළුවන් වෙන්නේ. ඔයාලගේ වීඩියෝ හොඳයි නම් like කරන්න, වීඩියෝ තවත් කෙනෙක් බලන්න හොඳයි කියලා හිතනවා නම් share කරන්න. I think ඔයාගේ වටිනා comment එක comment section එකේ දාන්න තමතක් කරන්න එපා. ඒ වගේම ඔයාලට membership ගන්න පුළුවන් channel එකේ. ඉතින් මේ වගේ තවත් වැඩගත් වීඩියෝ එකක් හම්බුන බලාපොරොත්තු වෙන්න. ඊළඟ සුබම සුබ දවසක් කියලා.